අයිබෝන් කතා කරන පොත් එක්කයි අද දවසේදීත් අපි සම්බන්ධ වන්නේ බොහොම සුවිශේෂී කෘතියක් පිළිබඳව අපි අද දවසේ කතා කරන්නට හිතුවා. මම ධර්මපාල. මේ කෘතිය නිර්මාණය කරන්නේ ප්‍රවීණ පුවත්පත් කලාවේදී රණවීරේ චන්ද්‍රසේන මහතා. එතුමා ගැන මට මෙන්න මේ විදිහට සඳහන් කරන්නට පුළුවන්. එතුමා ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙක්, ඒ වගේම කලාභූෂණ රාජ සම්මාන ලැබුවෙක්, ඒ වගේම ලේඛන කලාසූරි ඒ පදවි නම් වුණාම ඒ සියල්ලක් එක්ක ප්‍රවීණත්වයත් එක්ක තමයි අපිට අද කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ධර්මපාලතුමා ගැන ලියනටත් එතුමාට මං හිතන්නේ අයිතියක් තියෙනවා. මොකද මේ ලැබිලා තියෙන ඒ ගරු නම් වුණාම එක්ක සමාජයේ ලැබිච්ච ස්ථානෙක සමාජයේ තියෙන අත්දැකීම් එක්ක ආයිබෝන් ඔබතුමාට අද දවසේ අපි ආරාධනා කළා එතුමාට. ඉතින් රණවීර මහත්මයා, දැන් මේ වගේ කෘතියක් ලියන්නට හිතුනේ ඇයි කියලා මම ඔබෙන් අහනවා. මොකද මීට කලින් ග්‍රන්ථ කිහිපයක්ම ඔබතුමා නිර්මාණය කරනවා. මේ දූරදර්ශී නායක DS නායක මහතා පිළිබඳව නිදහස් අරණේ පුරෝගාමියෝ කියලා තව කෘතියක් නිර්මාණය වෙනවා. ඒකම චරිත කතා ඇසුරෙන් ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳව, කියන්නේ අපේ රට පිළිබඳව සහ අපේ ජාතිය ආගම පිළිබඳ පුදුමාකාර කැක්කුමක් තියෙනවා කියන හැඟීමක් තමයි මට ඔබතුමාගෙන් දැනෙන්නේ. ධර්මපාලතුමාගෙන තෝරා ගන්නට මොකද විශේෂ කාරණා? මම ඇත්ත වශයෙන්ම මම ලේකවසයෙන් විශ්‍රාම ගිය වසෙන් මට බාන ග්‍රාමඳුරිකුව සිංහල බෞද්ධ පත්‍රයේ බාර ගන්න කියලා. ඒ පාර තමයි මම ඒවල සිංහල බෞද්ධ පත්‍රයේ අවුරුදු 5කට ආසන්න කාලයක් හිටියා. ඒ කාල සීමාව තුළදී ඔය සියවස් සමරුව ආවා මේ 2006. ඒ 2006 ඒක කරගෙන යනකොට මම ඉත කරුණු හොයන වෙලාවේ මට මේ පෙනී ගිය එකක් තමයි ධර්මපාලතුමාගේ චරිතය පිළිබඳව ලංකාවට හරියාකාර අවබෝධයක් දෙන විදිහේ කෘතියක් මේ වෙනතුරු නිර්මාණය වෙලා නැහැ කියලා. ඉතින් ඒක පසුබිමේ මම ඊට පස්සේ ඒක අදිෂ්ඨාන කරගෙන මේකට පොතක් කියන්නේ ලියන්න ඕනේ කියලා අපදාන කෘතියක්. ඒක තමයි මම අදිෂ්ඨාන කරගත්තේ ලියන්න. මොකද මේක ධර්මපාලතුමා කියන්නේ අපි ධර්මපාලතුමා නැත්තම් අද ඇත්තට මගේ අදහස නම් මේ සිංහලෝ කියන ජාතියක් නෑ. මුද අපි නමුත් නෑ අනන්‍යතාව තියෙන නමෙන්. ඉතින් අපිට අනන්‍යතාව නැති වෙනවා සම්පූර්ණයෙන්ම. ඉතින් අපි ඒක දැකගත්ත නිසා මම කියන්නේ යුග පුරුෂයෙක් හැටියට ඇත්ත වශයෙන් බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරයේ අවසාන මේ අතීතයන් හිටියේ ධර්මපාලතුමා. නමුත් ඒක මම ඕකේක තැනක කියලා තියෙනවා අවසාන තිබති ඒකට තිත වැටුනේ 1915. හේතුව තමයි සිංහල මුස්ලිම් කෝලාහලය කියලා හඳුන්වන මේක. ඒ නමුත් ඇත්ත වශයෙන්ම සිංහල මුස්ලිම් කෝලාහලය නෙවෙයි. ඒක ඇත්ත කෝලාහලය සිංහල හම්බ කෝලාහලය. මොකද හම්බ මුස්ලිම් කොටසක් තමයි හම්බ. ඒකුල ඉංග්‍රීසිගේ යුගයේ තමයි ලංකාවට ආවේ. ඇවිල්ලා ඒ හිටි අර පරණ මුස්ලිම්වරු ඇවිල්ලා සිංහලොත් එක්ක එකතු වෙලා හිටියේ. ඒ කියන්නේ ඔය ඉතිහාසය කියන්නේ කොද ගොඩක් දිගයි. ඊට පස්සේ රට ඇතුළට ගිහිල්ලා ඒගොල්ලෝ බෞද්ධ සමාජයත් එක්ක සිංහල සමාජයත් එක්ක වෙලා විවාහ ගන්න දෙනු කරගෙන ඊට පස්සේ ඒගොල්ලෝ ලාංකික මුස්ලිම්වරු මේ ඉන්දීන් මුස්ලිම්වරු කියලා කොටසක් ආවා. ඒක ආවේ ඉංග්‍රීසිගේ යුගයේ. ඒගොල්ලන්ට අර සම්බන්ධතාවය නෑ. ඉංග්‍රීසියන්ට ඔත්තු සැපීම තමයි ඒගොල්ලෝ කරේ. අර ඒ වල්හාගොඩ දේවාලේ පෙරහැර ඇතුළු නුවර පෙරහැරට බහර දුන්නේ ඔක්කොම හම්බ ජනතාව. මුස්ලිම්වරු නෙවෙයි. ඒක වැරදි වැටහීමක් ඇති වෙන්නේ. ඉතින් ඒ යුගයේ ඉතින් මුස්ලිම් කෝලාලේ අද තසම අපි කියන විදිහට බැලුවොත් සෑහෙන පිරිසක් මැරුවා. ඔය එඩ්මන් හේවිතාන්ලා ඔය සෑහෙන පිරිසක් මරලා තියෙන ඕකේ මම ඒ ගණන් හිතන් ලියලා තිනවා. ආමන්ද සූසා ලියලා තිනවා 1915 දවස් ඒ කාල සීමාවේ දවස්සේ මේ වෙච්ච දේවල්. ඒකේ අපිට ඇත්ත වශයෙන්ම දුක හිතෙන එයා සිංහලයකුත් නෙමෙයි බෞද්ධයකුත් නෙමෙයි. නමුත් ඔහු හරි ලස්සනට ලියලා තිනවා මේ ව්‍යාපාරයේදී සිංහලයන්ට බෞද්ධයන්ට වෙච්ච හානිය මොකද්ද කියන එක. ඉතින් ඒ පසුබිම තමයි ධර්මපාලතුමාට ලංකාවට තහංචි පැනවෙන්නේ ඒකෙන්. ඒකට සම්බන්ධත් නැහැ. ඒක වෙනකොට ලංකාවේ හිටියෙත් නැහැ. හැබැයි ඉංග්‍රීසින්ට ඕන ක්‍රම තිබුණා. මෙයාට මෙහෙට ඒ දෙයම නවත්තන්න. ඉංග්‍රීසින්ට ගවනන්නේ මම ඕකෙ පෙන්නනවා. සමහර සිංහල මම මේ කිව්වට කමන්නේ නැති සිංහල තමයි කතෝලික ප්‍රභූපන්ති ඉන්නවනේ. ඒ සිංහල කතෝලික ප්‍රභූපන්තිය කැමතිුනේ නැහැ ධර්මපාලතුමා මෙහි ඉන්නවට. එයා තමයි පෙන්නේ සුද්දන්ට මේ කවදාද මෙයා හිටියොත් එහෙම අපිට ලොකු තර්ජනයක් වෙනවා. ඒ නිසා තමයි හේටිල මෙහෙට එන්න දෙන්නේ නැතුව තිබුණේ.
තම මහන්දිර දන්න ඇතු ඇති හුකක් දුරට මේ කම්කරුණායකෙක් හැටියට තරුම් පාවිතුමා වැඩ කරා. නමුත් කිසි කෙනෙක් ඒක ඒ ගැන කතා කරන්න ඒක හොඳට විග්‍රහ කරන්නේ කුමාරි ජයවර්ධන අර එයාගේ කම්කරු ව්‍යාපාරි නැගීම කියන ග්‍රන්ථයේ හරියට විග්‍රහ කරනවා ඒ කොහොමද කම්කරු ව්‍යාපාරය කම්කරුවන් අතර පෙරමුණ හිටිය කියලා. ඒක හොඳම උදාහරණයක් තමයි රහස්‍ය වාර්තාවල හැම එකකම තියෙනවා. මේ එයා ගිය රැස්වීම් වල රහස් පොලිසිය වාර්තාවල අගට කියනවා උපතිතුකේ රෝල් දාලා සඳහන් වෙලා තියෙනවා. ඔව් අගට සඳහා අග කියනවා මේ රැස්වීමට කම්කරුව මෙච්චර ආවා. ආනන්ද විද්‍යාලයේ මෙච්චර ආවා. කොහොමද කියලා ඒ කම්කරුව ආවයි බව අනිවාර්යයෙන්ම කන්ද. මොකද ඕක එක තැනක තියෙනවා. අපි තැනක කවද හරි මේ ධර්මපාල කියන පුද්ගලයා සිංහල බෞද්ධ සේනාවක් සමග මේ හිටියොත් මේ තියෙන මෙතන සිංහල බෞද්ධ සේනාව සමග කොළඹ නුදුරු ප්‍රදේශ කිසියම් උදෑසනක ධර්මපාල මහතා සිද්ධක් ලැබුණා. මම පුදුමයට පත් නොවෙමි. මේවා ඔක්කොම ඉංග්‍රීසින්ට අමුද්‍රව්‍ය සැපවේ මෙයා රාජ්‍ය විරෝධී කියන එක පෙන්නන්න තනිකරම. ඉතින් ඒ පසුබිමේ තමයි ධර්මපාලතුමාට ලංකාවට එන්නට තහංචි පැනුනේ. ඉතින් අපිට ඒකෙන් උනේ බෞද්ධ පුනරුද ව්‍යාපාරය තිත තිබුණා. ඒ මේ ඕකේ හෙඩිපොන්කුම් දාලා තියෙන ගමන ආපු ගමන එතනින් නැවතුණා. එහෙම නූනනා අත්පස්සේම දේශපාලන වෙනස් වෙන්නට තිබුණා ලංකාවේ. ඒ තත්ත්වය මම ඔකේ හුඟක් විග්‍රහ කරලා තිනවා. මේ හොඳයි, මම හිතන්නේ එතුමාගේ මේ ධර්ම දූත සේවාව පිළිබඳව අපි ටිකක් වැඩියෙන් කතා කරන්න ඕන අද දවසේදී. විශේෂයෙන්ම මේ එතුමා ඒ කළ මෙහෙවර පිළිබඳව කෙටි විරාමයක් අරගෙන කතා කරමු. හොඳයි, විරාමෙන් පසුව නැවතත් සම්බන්ධ වන්නේ කතා කරන පොත් සමගයි. මම ධර්මපාල කියන මේ කෘතිය පිළිබඳවයි අපි අද දවසේදී ප්‍රවීණ පුවත්පත් කලාවේදී රණවීර ඒ. චන්දසේන මහතා සමගින් කතා කරන්නේ. මම කැමතියි දැනගන්න දැන් ඔබ මේ කෘතියට මම හිතන්නේ තොරතුරු ගවේෂණය කිරීම සෑහෙන කාලාන්තරයක් තිස්සේ පතපොත පරිශීලනය කළා, තොරතුරු හොයලා ඒ අතීතයේ සමග සටනක් කරලා තියෙනවා, දැඩි සටනක්. එතකොට මේ එතුමාගේ මේ ධර්ම දූත සේවාව පිළිබඳව අපි මතක පොඩ්ඩක් ආවර්ජනය කරමු. ඔය අත්වාසියම ධර්ම දූත සේවාව එතුමා මුල ඉටම්ම ධර්මපාතුමාගේ මට අරමුණක් තිබුණේ බහපෝති පිහිටවන කොටත් ජාත්‍යන්තර වශයෙන් බුදුදහම ඉන්දියාවේ සහ ලෝකෙම ගෙනියන්න. ඉස්සෙල්ලම ඉන්දියාවේ තමයි බුදුදහම ස්ථාපිත කිරීමට සඳහා ලංකාවට අමතරව ඉන්දියාවේ සෑම තැනක. මොකද ඒක හේතුවක් තිබුණා. ධර්මපාලතුමා දුටුව ඉන්දියාවේ මුල් ගිය වෙලාවේ මුළු බරණැස ඉන්දියාවේ තිබිච්ච ඒ බෞද්ධ වේර විහාර පොළොවට සමතලා කළා. ඕකේ තියෙනවා මේ නානෝන් පවා කියනවා. එතකොට කනින්හම් පවා කියනවා. ඒක හිටිය විහාරස්ථානවල හිටිය බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඝාතනය කරලා තියෙන ටික ලැහෙන් දැකලා තියෙනවා. ඉතින් මේක ධර්මපාලතුමාත් දකිනවා. ධර්මපාලතුමාට ඕන වෙනවා ලංකාවේ පවුනන්න ඉන්දියාවේ යලි බුද්ධාගම පිහිටවන්න. මොකද ධර්මපාලතුමා 1900 දී අනකොට වර්ණ චර බෞද්ධ හිටපු රටේ ජනසංඛ්‍යා ලේඛන අනුව තියෙන එක බෞද්ධ පවුලයි වර්ණස ඉන්නේ. භක්තියාර කාලිජිලා ඒ විදිහට සමුලඝාතනය කරා, නැත්නම් ආගම වෙනස්. ඉතින් ඒ පසුබිමේ තමයි ධර්මපාලතුමා හිතන්නේ යලි මේ බුදු දහම ව්‍යාප්ත කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ලංකාවේ ඔය ඉස්සෙල්ලම ඔය මහබෝධියත් එක්ක උතන පින්තූරයක් ඇති. ඒ මහබෝධියත් එක්කම තිබිච්ච නිවස අරගෙන සාමනීර විද්‍යාලයක් ඇති කරනවා. ඊට පස්සේ නුවරත් භික්ෂු පුහුණු මධ්‍යස්ථානයක් ඇති කරනවා. ඒ භික්ෂු නුවර ඇති කරන එක හුඟක් විරාට මේ ඉංග්‍රීසි පාලි සංස්කෘත වගේ භාෂා ප්‍රවීණත්වයක් ඇති කරලා ඒගොල්ලෝ ජාත්‍යන්තර බෞද්ධ මේ ප්‍රචාරය සඳහා යොදවන්න තමයි ධර්මපාලතුමාගේ අරමුණ වුණේ. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වුණා. ඔය ලන්ඩන් විහාරයේ අද තියෙන ඔය
බටහිරති සම්පූර්ණීති බටහිරට බුදුදහම අඳුන්වාදෙන්ට ලොකුමට හේතුවක් වුණේ ඒගොල්ලො කැමතිවෙන්ට හිතුන ජගද්දුති සම්මේල්ලය. ඒ ජගදුති සම්බෙන්නේ කතායෙන් පස්සේ ඕකේ තියෙන මේ එහි ඇමරිකානු පත්තර කොයි ආකාරයෙන් ධර්මපාලතුමායි කතාව අගේ කරේ කියලා. කනගාටුවට කරුණ ඒ කතාව ගැන අපේ මිනිස්සු දන්නේ නැහැ. මං මේ පොතේ ඒ සම්පූර්ණ කතාවම තියෙනවා. ඉතින් ඒ කතාව කියනකොට මෙන්න මෙහෙම හිතෙනවා ධර්මපාලතුමා සාමාන්‍යයෙන් බුදුදහම ගැන බෞද්ධ සංස්කෘතිය ගැන අවුරුදු 26 දී ඒ මුල් කතාව කරනකොට කොතරම් දැනුම් සම්භාරයෙන් හිටියද කියලා. අද අද වුණත් ඕනම කෙනෙකුට කියලා බැලුවොත් අපිට හිතන්න බෑ මේ දැනුම මෙතන මේ කොහොමද තිබුණේ කියලා. මෙච්චර ප්‍රමාණයක් දන්නවද මේ අවුරුදු 26ට මේ දැනුම කොහොමද ගත්තේ කියලා. අන්තිමට තව රොබින්සන් ආර්යාව වගේ ඒගොල්ලෝ ආගම වෙන මේ කියන්නේ බුදුදහමන කෝටි ගණන් වියදම් කරා. අස්ට්‍රෞස් කියන එකනක් යුදෙව්වෙක්. එයා බුදුදහම වැළඳ ගත්තා. ඒ කතාවට. ඉතින් එහෙමනම් ඒ කතාව කොතරම් ප්‍රබලද කියලා. නමුත් ඒ කතාව අපේ මිනිස්සු සිංහල බෞද්ධ මිනිස්සු ඒ කතාව කියපු ඒගොල්ලෝ මම හිතන්නේ මම ටිකක් ඕ ගැන සඳහන් කරපු මම සඳහන් කරන්නම් මම දැක්කේ මේ මහාචාර්ය අසංග තිලකරත්න මහත්මයා සමහර අවස්ථාවලදී ඔය මේ ගැන සඳහන් කරලා තියෙනවා ජගද්දුටි සම්බෙන්න කතාව. ඒ වෙනඳ අපේ කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. උඹ පත්තරේකවත් යන්නේ නැහැ එහෙම මේ කතාවේ වැදගත්කම පොඩ පොඩ නිකන් ඔය දැන් ඔය අපදාන කතාවල තියෙනවා මේ ජීවිතේ. නමුත් ඒ කතාව සම්පූර්ණයෙන් කියලා සම්පූර්ණයෙන් කිව්වොත් මං හිතුවා අදත් අන්නේ ආගමික බුද්ධාගම දැනනවා. හොඳයි ධර්මපාලතුමා ජපානය අතර ඇති කරගන්න මිත්‍රත්වය තුළින් මේ දේශීය කර්මාන්තයේ පුනරුදයක් ඇති කරගන්නවා. මම කැමති ඒ පිළිබඳවත් සටහනක් මේ කෘතියේ තියෙන නිසා ගැන කතා කරන්න. ඔය ජපානයට ඉස්සෙල්ලම යන්නේ මම ධර්මපාලතුමාට මේ බුද්ධගයා සටන ආරම්භ කිරීමේදී ඔය කාර්යයේදී යනවා ජපානයේ මේ ආධාර මේකට ලබා ගන්න. එහිදී එක්තරා ඒ ජපන් විහාරයක නායක හාමුදුරුවෝ මේ උන්වහන්සේ මේ ධර්මපාලතුමාට දෙනවා බුදු පිළිමයක්. ඕ බුදු පිළිමේ ඔකේ තියෙනවා. ඒ බුදු පිළිමේ ගෙනල්ලා හිටන් ලංකාවට ගෙනලා එයා ගෙනිලා බුද්ධගයාව තැන්පත් කරනවා. ඔය මහන්තා ඒක වීසි කරනවා. ඉතින් ඒක පාදකයෙන් තමයි බුද්ධගයා නඩු ආරම්භ වෙන්නේ. ඒ ජපානයේ ඒ ජපන් සම්බන්ධතාවය දිගටම තිබුණා. ඉතින් ඊට පස්සේ ජපානයට මෙහි අය යවලා මේ තරුණෝ යවලා ඔය ගිනිකූරු නිෂ්පාදනය සායම් කර්මාන්තය රෙදිපිලි වගේ ඒවා අත්තවශ්‍යම රෙදිපිලි නිෂ්පාදනය ඔය කියනකො මට පේන්නේ ගාන්ධිටත් ඉස්සෙල්ල ධර්මපාලතුමා තමයි ඒ අපිට අතගහලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ කර්මාන්තය අත්තවශ්‍යම දිගටම කියාගෙන කර්මාන්ත පිළිබඳ පුදුම මේ උනන්දුවයි. ඒ කියන්නේ කර්මාන්ත මේ ඉන්ඩස්ට්‍රීස් ඇති කරන්නේ මේ කාර්මික විද්‍යාව ඔය හේතු විතරන විද්‍යාවලේ හැරමී ඒව ඇති කරලා ඒ පිටර මේ ජපානයට යවලා පුහුණු කරලා ගෙනල්ලා පුහුණු වෙලා ආපු අය ඒ එක එක බලාපොරොත්තු මේ ආර්ථික රෙදිපිලි ගම් බලාත්වල රෙදිපිලි කර්මාන්සාල ආරම්භ කරා නූල්. ඉතින් ඒ වගේ ඒක දිගටම අප ඉංග්‍රීසින් ඒක කැමති වුණේ නැහැ. ඉංග්‍රීසින් වෙ ඊට පස්සේ ඉඳ ඉංග්‍රීසින්ට පාක්ෂික වුණේ නැහැ. ඒ කර්මාන්ත පුනරුදේ දිගටම ගෙයන්න කැමති වුණේ නැහැ. මොකද එහෙම කරා නම් ඒ යටත්විතවාදී පාලකයන්ට තමයි ඒකෙන් පහර වදින්නේ. ඒ නිසා ඒක දිගටම ගියේ නැහැ. හොඳයි. එතුමා මේ පැවිදි දිවියට එළඹෙනවා. මෙහි 13 වෙනි කොටසේ තිබෙන්නේ ඒ ධර්මපාලතුමා පැවිදි දිවියට එළඹීම පිළිබඳව චාරූපයකුත් සටහන් වෙලා තියෙනවා. ඒ කරුණු සොයා ගැනීම තුළ මම කැමති ඔබ ගවේෂණය කළ තොරතුරු පිළිබඳව යමක් දැනගන්න. ඉතින් ඒක ඇත්තට ධර්මපාලතුමා අවසානයේදී තීරණය කරනවා මම මගේ කාර්යභාරය දැන් දිගින් දිගටම අසනීප වෙනවා. ඊට පස්සේ ධර්මපාලතුමා තීරණය කරනවා එයා මුලින්දම තිබුණා මහාන වීමේ ආශාවක්. දැන් තමයි මට මගේ ගිහි ජීවිතයෙන් ඉවත් වෙන්න කාලය කියලා ඊට පස්සේ මහාන වෙන්න තීරණය කරනවා. ඒ මහාන වීම තීරණයේදී ඉතින් ඒක ඒ දේපල පවා ඔය සංඝසතු කොට පූජා කරලා උපම කරලා ඒ අනුව සම්පූර්ණයෙන්ම ඒ ඔය ඒ උපසම්පදාවට ගිය අපි ලංකාවෙන් ගිය භික්ෂුන් වහන්සේලා. ඉතින් ඔය ආකාරයෙන් ඉතින් අන්තිමට ඉතාමත් දුර්වලව
සිවර චීවර මාන වෙලා ඉඳින්දිම තම අන්තිම අවසංගමන් යන්නේ. ඕකේ අවසංගමන් යන පින්දී අවසන් උස්ම එලූ වෙලාවත් චාරුප කිහිපයක්ම තියෙන බොහොම වටනා කියන චාරුප කිහිපයක්ම සටහන් වෙලා තියෙනවා. ඒ එක්කම මේ මම කැමති ඔබෙන් දැනගන්න දැන් එතුමා ඒ කළ සටන අද දවසේ අපි කොතනද සිටින්නේ කියන එක පිළිබඳව යලි මෙනෙහි කළොත් ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ සටන අපි අද කොතන දින්නේ කියලා අහනකොට දැන් ධර්මපාලතුමාට ලොකු චෝදනාවක් කරපු එකක් තමයි ධර්මපාලතුමා ජාතිවාදියෙක් කියන එක. ධර්මපාලතුමා ආගම්වාදියෙක් කියන එක. ඉතින් අදත් සිංහල ගැන කතා කරොත් එයා ජාතිවාදියා. බුද්ධ ආගම ගැන කතා කරොත් එයා ආගම්වාදියා. ඕකම තමයි ධර්මපාලතුමාටත් තිබුණු මේ. නමුත් කොතම අවස්ථාවකවත් දැන් මම වගකීමෙන් කියන්න මේ රටේ මම දැක්කේ නෑ. මේ මාධ්‍යත් මම අවුරුදු 52ක් ඉන්නවා. කිසිම අවස්ථාවක මට සාර්ථක නෑ සිංහලෝ ජාතිවාදීන් කියලා කියන්න. සිංහලෝ ජාතිවාදීන් වුණා නම් ප්‍රභාකරන් එහෙම හරිපු මෙරිලට මේ එක දෙවන මිනිස්සුවක ජීවත් වෙන්නේ කවදාවත්. සිංහලෝ ජාතිවාදී ජාතිකවාදය ජාතිවාදය දෙක පටලවාගෙන තියෙන්නේ. ඔ කුමාරි ජාවාදන එක ලස්සන්ට කියනවා. ධර්මපාලතුමා ජාතිකවාදී. ජාතිකවාදී ලිනිනු ජාතිකවාදී. තමන්ගේ ජාතියට කවුරුද ඒක ජාතිකවාදී. නමුත් ජාතිවාදී ජාතිවාදී නම් අනින් මෙහා නස්නින්න ඕනේ හැම ගහලා රබන් හදන්න ඕනේ කියලා කිව්වනේ. ඒව තමයි ජාතිවාදී. අපි කොතනවත් නැහැනේ. අපි කවුරුත් ගිහිල්ලා දැන් හාමුදුරුවෝ දැන් කියන ආගම්වාදී. කොයි පල්ලියද කඩන්න ගියේ. නමුත් අපේ දීගව අපි හාමුදුරුවෝ මැරුවා. ඊට පස්සේ හාමුදුරුවන ගැව්වා. එතන තමයි තියෙන්නේ. සිංහලයෝ අතරවත් සිංහලයෝ අතර ජාතිවාදීනොත් නැහැ. බෞද්ධයෝ අතර බෞද්ධ අන්තවාදීනොත් නැහැ. අදත් නැහැ කියලා මම කියනවා. ඒක හොඳයි. මම ධර්මපාල මේ කෘතිය පිළිබඳවයි අපි අද දවසේදී කතා කළේ. ප්‍රවීණ පුවත්පත් කලාවේදී රණවිරේ චන්ද්‍රසේන අපේ මහා බොහොම විද්වත් රණවිර මහත්මයා මේ වැඩසටහන සම්බන්ධ වෙනකොට මොකද මේ වගේ පොතක් ලියන්න සෑහෙන කාලයක් අපිට ගත වෙනටත් ඇති. ඒ වගේම සෑහෙන පොතපත පරිශීලනය කරන්නට ඇති, ඉතිහාසය පිළිබඳ ගවේෂණය කරන්නට ඇති මේ වගේ පොතක් මං හිතන්නේ අපේ රටට දායාදයක්. බොහොම වටිනා කියන පොතක්. ඔකට මම පොඩක් කියන මම ඕකේ අමුතු ක්‍රමයක් අනුගමනය කරලා තිනවා. දැන් අතීතයේ ගේන්න එපා. මම ඔය වගේ අපදාන කෘතියක් ඉතිහාස කෘතියක් වුණොත් තමයි ඒක සමාජයට වැදගත්. ඒක ගණ්ඩ මම ධර්මපාලතුමාගේ මගව මනෝකායට ප්‍රාදුර්භූත වෙලා කියනවයි කියලා තමයි අතීත තොරතුරු ඕකට සම්බන්ධ කරේ. නැත්තම් ඒ ගණ්ඩ බෑ. ඉතින් ඒ අලුතෙන් දැන් 8.5 ඒ කතාවේදී ගුවා මේක අමුතුම ක්‍රමයක් කියලා. ඇත්ත වශයෙන්ම අමුතුම ක්‍රමයක් කියලා තමයි මම මේ කතාව උත්තරන් දීර්ඝව ගෙනිච්චේ. හොඳයි. බොහොම ස්තුතියි රණවිර මහත්මයා අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට, සහභාගී වුණාට අද දවසේදී. මම ධර්මපාල කියන මේ කෘතිය පිළිබඳව අද කතා බහ කළේ. ඉතින් අපි රණවිර මහතාට සමුදෙන ගමන්ම අපි කතා කරන පොත් වැඩසටහනින් අදට සමුගෙන යනවා. තවත් දවසකදී හමු වෙමු. සුබ දවසක්.